දිවයින පුරා පාසල් විවෘත කිරීමට හැකි මාර්ගෝපදේශ මාලාව 13 වනදා වන විට සකස් කර ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශයට දෙනුම් දී තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරු තාක්ෂණික ඇගයීම් කටයුතු නියෝජිතයන් හා අධ්‍යාපන අමාත්‍යාංශයේද සහයෝගය මත මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සකස් කර ජනාධිපතිවරයාට බාර දීමට නියමිතයි. පාසල් විවෘත කිරීමට අදාළ සැලසුමක් අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ වන විට සකස් කර තිබෙනවා. එම සැලසුමට අනුව නොවැම්බර් මාසයට පෙර පාසල් විවෘත කිරීමට නියමිතයි. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පැවති කොවිඩ් කාර්යසාධක බලකාය රැස්වීමේදීද අවධානය යොමු කර තිබුණා. ළමයින් අඩු ග්‍රාමීය පාසල් ප්‍රාථමික පාසල් විවෘත කළ හැකි බව බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහපෙරුම යන අමාත්‍යවරුන් පෙන්වා දී ඇත. ඒ සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ගේද කැමැත්ත ලැබී ඇති බව මෙහිදී අනාවරණය වී තිබෙනවා. ප්‍රාථමික දරුවන්ට සූම් තාක්ෂණයෙන් අධ්‍යාපන කටයුතු සිදු කිරීමේදී ගැටලු මතු ඇති බවද වෛද්‍යවරු මෙහිදී පෙන්වා දී තිබෙනවා. වයස අවුරුදු 12-18 දරුවන්ට එන්නත්කරණය කඩිනම් කිරීමටද පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබුණා. එම පිරිස මිලියන 2ක් පමණ වන බවද මෙහිදී අනාවරණය වී ඇත. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය. ප්‍රායෝගික පරීක්ෂණ මෙතෙක් නොපැවැත්වීම නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වන බව විභාග දෙපාර්තමේන්තුවේ අදහසයි.